අපි දන්නවා අපේ දේහයේ තියෙන ග්ලූකෝස් මට්ටම නැත්නම් අපේ ලේවල තියෙන සීනි මට්ටම නියමිත අගයක තියාගන්න එක ගොඩක් වැදගත් කියලා. මොකද මේ අගය ඉහළ ගියත් අපිට රෝගාබාධ හැදෙනවා. අපි දියවැඩියාව කියලා හඳුන්වන මේ අවස්ථාව. ඒ වගේම මෙම අගය නියමිත මට්ටමට වඩා පහළ ගියත් අපිට මරණය වුවද ළඟා වෙන්න පුළුවන්. ඉතින් අපේ දේහයේ තියෙන ග්ලූකෝස් මට්ටම නිවැරදිව මනින්න වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ කිහිපයක්ම භාවිත කරනවා. අද අපි කතා කරන්නේ අන්න ඒ වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ පිළිබඳවයි. ඒ යටතේ ප්‍රථමයෙන් අපි කතා කරන්නේ නිරාහාර රුධිර ග්ලූකෝස් පරීක්ෂාව නැත්තම් ෆාස්ටින් බ්ලඩ් ෂුගර් පරීක්ෂාව ගැනයි. මේකෙදි පෙර සූදානමක් අත්‍යවශ්‍යයි. පැය 8ත් 9ත් අතර ප්‍රමාණයක් නිරාහාර විඳලා තමයි අපි රුධිර සාම්පලේ ලබා දෙන්නේ. ඉන්පසුව ලබා ගන්න රුධිර සාම්පලේ ග්ලූකෝස් මට්ටම ගණනය කරනු ලබනවා. ඒ අගය සාමාන්‍යයෙන් 70ත් 100ත් අතර මිලිග්‍රෑම් ප්‍රමාණයක් ඩෙසිලීටරයට පවත්වා ගැනීම නියමිත අගය ලෙස සලකනවා. නමුත් මෙම අගය 100ත් 126ත් අතර අගයක් ගන්නවා නම් අවදානම් කලාපය නැත්තම් පූර්ව දියවැඩිය අවස්ථාව ලෙස සලකනවා. මේ අවස්ථාවේදී අපි ඉතාමත්ම ප්‍රවේශම්කාරී ජීවන රටාවකට හුරු විය යුතුයි. මෙම අගය 126ට වඩා ඉහළ අගයක් ගන්නවා නම් අපි දියවැඩියාව අවස්ථාව ලෙස සලකනවා. ඇත්තෙන්ම එක් රුධිර පරීක්ෂාවකින් පමණක් අපට මෙම තත්ත්වය නිවැරදිවම වටහා ගන්න බෑ. ඒ නිසා අඳුම තරමේ රුධිර පරීක්ෂා දෙකක්වත් සිදු කළ යුතුයි. ඉන්පසු අපි කතා කරන්නේ අහඹු රුධිර පරීක්ෂාව නැත්තම් රැන්ඩම් බ්ලඩ් ෂුගර් ටෙස්ට් එක ගැන. මේ පරීක්ෂාවේදී පූර්ව සූදානමක් අවශ්‍ය වෙන්නේ නැහැ. දවසේ ඕනෑම වෙලාවකදී ලබා ගන්න රුධිර සාම්පලයේ අඩංගු සීනි මට්ටම මෙහිදී මනින් ලබනවා. මෙම අගය සාමාන්‍ය 70ත් 140ත් අතර අගයක් මිලිග්‍රෑම් ඩෙසිලීටරයේ ප්‍රමාණයක් පවත්වා ගැනීම නිශ්චිත නියමිත මට්ටම ලෙස සලකනවා. නමුත් මීට වඩා අගය වැඩි වෙනවනම් 140ත් 200ත් අතර අගයක් වගේ ගන්නවනම් අපි පූර්ව දියවැඩිය අවස්ථාව ලෙස සලකනවා. ඒ වගේම තමයි මෙම අගය 200ට වඩා ඉහළ අගයක් ගන්නවනම් අපි දියවැඩිය අවස්ථාව ලෙස සලකනවා. ඉන්පසු අපි කතා කරන්නේ තෙමස් රුධිර ග්ලූකෝස් පරීක්ෂාව හෙවත් HbA1c කියන පරීක්ෂාව පිළිබඳවයි. අපේ දේහයේ තියෙනවා හිමොග්ලොබින් කියලා සංඝටකයක්. මේකෙන් තමයි අපේ රුධිරය ඔස්සේ ඔක්සිජන් කියන වායුව පරිවහනය කරන්නේ. ඉතින් මේ හිමොග්ලොබින් කාලයක් ග්ලූකෝස් මට්ටම ඉහළ ගිහිල්ලා ඒ ග්ලූකෝස් වලට නිරාවරණය වෙලා තියෙනකොට මේ හිමොග්ලොබින් වලට ග්ලූකෝස් සම්බන්ධ වෙන්න ගන්නවා. මෙම පරීක්ෂාවේදී මනිනු ලබන්නේ මෙන්න මේ ග්ලූකෝස් හිමොග්ලොබින් වලට බැඳිලා තියෙන හිමොග්ලොබින් ප්‍රතිශතය. බොහෝ වෙලාවට මෙම පරීක්ෂණය සිදු කරන්නේ දියවැඩියාව කියලා අපි දන්න රෝගීන්ට. මේකෙන් බලන්න පුළුවන් මාස දෙකක් මාස තුනක් අතර කාලයක් තුළ මේ රෝගියාගේ දියවැඩියා තත්ත්වය පාලනය වුණේ කොහොමද කියලා. මේ ප්‍රතිශතය සාමාන්‍යයෙන් 5.6කට වඩා අඩුවෙන් තියාගන්න එක ඉතාමත්ම වැදගත්. 5.7ත් 6.4ත් අතර ප්‍රමාණයක් වගේ ගන්නවා නම් ඒක අපි පූර්ව දියවැඩිය අවස්ථාව ලෙස සලකනවා. 6.4ට වඩා වැඩි නම් අපි දියවැඩිය අවස්ථාව ලෙස සලකනවා. නමුත් මේ අගය 7ට වඩා ඉහළට යනවා නම් මේ දියවැඩියාව හා සම්බන්ධ අනෙකුත් ආබාධ ඇතිවීමේ ප්‍රවණතාවය ඉතාමත්ම ඉහළයි. ඒ කියන්නේ වකුගඩු අකර්මණ්‍ය වීම, ඒ වගේම හෘද ආබාධ, ආඝාතය වගේ රෝග තත්ත්වයන් නැතිවීමේ අවදානම ඉහළ යනවා. ඉන්පසු අපි කතා කරන්නේ OGT පරීක්ෂාව පිළිබඳවයි. ඇත්තටම මේ ඕරල් ග්ලූකෝස් ටොලරන්ස් ටෙස්ට් කියන එකට ඕගොල්ල පෙර සූදානමක් වෙන්න ඕනේ. ඒ කියන්නේ පැය 8ත් 9ත් අතර කාලයක් නිරාහාරව ඉන්න ඕනේ. ඉන්පසුව තමයි අපි රුධිර සාම්පලේ ලබා ගන්න ස්ථානයට යන්නේ. මේ ස්ථානයේදී ඔබට සීනි ද්‍රාවණයක් පානය කරන්න දෙනවා. ඉන්පසුව පිළිවෙලින් පැයකට පසුව පැය දෙකකට පසුව රුධිර සාම්පල් ගෙන ඒවායේ ග්ලූකෝස් මට්ටම මනිනු ලබනවා. සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙක් ආහාරයක් ගත්තට පස්සේ ඔහුගේ ග්ලූකෝස් මට්ටම ඉහළ යනවා. සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙකුගේ මේ ඉහළ ගිය ග්ලූකෝස් මට්ටම පැයක් පැය දෙකක් වගේ කාලයක් යනකොට නියමිත මට්ටමකට ගේන්න දේහයට හැකියාවක් තියෙනවා. ඉතින් මේ හැකියාව මනින එක තමයි මේ ඕරල් ග්ලූකෝස් ටොලරන්ස් ටෙස්ට් එකේදී කරන්නේ. පැය දෙකකට පසුව ලබා ගන්න රුධිර සාම්පලයගේ සාමාන්‍ය 70ත් 140ත් අතර නම් ඒ කියන්නේ ඔහුගේ දේහයට හොඳින් ග්ලූකෝස් මට්ටම පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඔහු නිරෝගී. නමුත් මෙම අගය 140ත් 200ත් අතර අගයක් ගන්නවා නම් ඔහු පූර්ව දියවැඩිය අවස්ථාවේ ඉන්නවා කියලා සැලකනවා. ඒ වගේම තමයි මේ අගය 200ට වඩා වැඩි වෙනවා නම් මිලිග්‍රෑම් ප්‍රමාණය ඩෙසිලීටරයට අපි සැලකනවා ඔහු දියවැඩියා රෝගියෙක් කියලා. ඉතින් මෙවැනි රුධිර පරීක්ෂාමගින්
ඔබේ රුධිරයේ තියෙන ග්ලූකෝස් මට්ටම ගැන නිතර අවධානයෙන් ඉන්නවා නම් ඉදිරියේදී ඇතිවන සංකූලතා අවම කර ගැනීම ඉතාම අමාරු වෙනවා. ඉතින් මේ වගේ සෞඛ්‍ය අධ්‍යාපනික වීඩියෝස් බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ සඳහා පහළ තියෙන subscribe බොත්තම බලන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් මේ තොරතුරු එසැනින්ම ලැබෙනවා. මේ වීඩියෝ share කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝකින් හමු වෙමු.